සංකතන මතවාදයක ඇත්ත පැත්ත කාලීන සමාජ ආර්ථික දේශපාලනික සහ සංස්කෘතික සංසිද්ධීන් පිළිබඳව පවතින දේට වඩා වැඩියමක් කතාබහ කිරීම අරමුණු කරගෙන අද සංකතන කතාබහ සමග එක්වී සිටින්නේ සීජේ අමරතුංග මහතා. සීජේ අමරතුංග මහතා ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියෙක්. ඒ වගේම යුක්තිය පුවත්පතේ හිටපු නියෝජ්‍ය කර්තෘවරයා. සමාජ දේශපාලන ක්‍රියාකාරිකයෙක්. විශේෂයෙන්ම මෑත කාලයේදී එතුමා කෘතියක් එළිදක්වනු ලැබුවා. විකල්පයක් නැත ආර්ථික අර්බුදය සහ විසඳුම ගැන විමසුමක්. මේ කෘතිය පසුගියදා කොළඹ ලක්ෂ්මන් කදිරගාම ආයතනයේදී එළිදක්වනු ලැබුවා. විශේෂම බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වුණා මේ විකල්පයක් නැත ආර්ථික අර්බුදය සහ විසඳුම් ගැන විමසුමක් කියන කෘතිය පිළිබඳව. අද අපි සීජේ අමරතුංග මහතා සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ කෘතිය පිළිබඳවත් රටේ පවතින වර්තමාන දේශපාලන ආර්ථිකය පිළිබඳවත් පළමුවෙන් මම ඔබතුමා අයිබුවන් කියලා පිළිගන්නවා. අමරතුංග මහත්මයා, මොකද්ද මේ විකල්පයක් නැත කියලා කෘතියක් පොත් පිංචක් මේ මොහොතේ එළිදක්වන්න හේතුපාදක වුණු කාරණා පැහැදිලි කිරීමක් කරොත්? මේ නිසන්ත අද රටේ තියෙන තත්ත්වය දිහා බැලුවාම අපිට පේනවා විශාල අර්බුදයකට ගිහිල්ලා රට ඒ අර්බුදයෙන් යම් ආකාරයකින් ගොඩයමේ තත්ත්වයට ඇවිල්ලා ඉන්නවා. ඒ ඇවිල්ලා ඉඳීම පිළිබඳ විවිධ අදහස් රට තුළ තියෙනවා. එතකොට සාමාන්‍ය සම්ප්‍රදාය තමයි මේ වගේ අවස්ථාවකදී සහ දේශපාලනයේදී බොහෝ දෙනෙක් ඉදිරිපත් වෙන්නේ අපි තමන්ගේ විකල්පයක් තියෙනවා කියලා කියන්නේ. නමුත් අපිට අද තියෙන தත්ත්වය විග්‍රහ කරගෙන ගියාම මට තේරුණ දෙයක් තමයි අපිට කියන්න බෑ අපිට විකල්පයක් තියෙනවා කියලා. දැන්ට විකල්පයක් ක්‍රියාවට නැගෙමින් තියෙනවා, හරි හෝ වැරදි හෝ ඒවා. ඒ තුළ යම් ප්‍රතිඵල රට රත් වෙමින් තියෙනවා. අපිට තියෙන්නේ එහෙම මාර්ගයේ ඉස්සරහට යන්න කියන එක තමයි. මේ ඒක මම විතරක් නෙවෙයි, යම් යම් දේශපාලන පක්ෂවල ප්‍රධාන දේපළේ දේශපාලන පක්ෂවලත් අද මේ ඒ වගේම අදහස් තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. සමහරු කියනවා වැල් පාලමේ ඉතුරු ටික යන්න ඕන යනවා කියලා. තවත් අය කියනවා නම් අපි යම් යම් වෙනස්කම් කරලා නම් මේ තියෙන වැඩපිළිවෙල ඉස්සරහට ගෙනියනවා කියලා. ඒ වගේ ගත්තාම ටිකක් එක පැත්තකින් පොදු අදහසකුත් තියෙනවා මේ යන්න ඕනේ මාර්ගයේ දිගට යන්න ඕනේ කියලා. නමුත් ඒ අතරම තවත් ඒ පිළිබඳ නොකුත් විවේචන තියෙනවා. මේක විනාශයකට යනවද කියලා හිතන කට්ටියකුත් ඉන්නවා. ඒ වගේ ප්‍රශ්න ගන්නවකුත් තියෙනවා. අනිත් එක තමයි මේක ලියන්න ඉදිරිපත් වුණේ බොහෝ දෙනෙක් මේ දිහා බලන් හිටියට මේ වැඩපිළිවෙල විවේචනාත්මකව අගීමකට ලක්වලා කරලා ඒක ඉස්සරහට ගෙනියන්න කිසි කෙනෙක් උනන්දුවක් දක්වන්නේ නැහැ. කිසි කෙනෙක් ඉදිරිපත් වෙන්නේ නැහැ, කිසි කෙනෙක් නෙවෙයි බොහෝ දෙනෙක් ඉදිරිපත් වෙන්නේ නැහැ කියන අදහසක් ඇවිල්ලා තිබ්බයි. ඒක මම විතරක් නෙවෙයි, තවත් විද්වතුන් මගේ අර අන්තර්ජාලයේ මේ නොයෙකුත් ආර්ථික විද්‍යාව සහ වර්තමාන ආර්ථික තත්ත්වය පිළිබඳ විචින ඉදිරිපත් කරන විදුරතෙන්නකෝන් මහාචාර්ය විදුරතෙන්නකෝන් වගේ මාතරුන් පහුගිය කාලේ කියලා තිබ්බා. මේ රටේ දැන් යන ක්‍රියාමාර්ගය එලෙස ඉදිරියට යා යුතුයි කියලා බොහෝ දෙනෙක් දන්නවා. නමුත් බොහෝ දෙනෙක් ඒ වැඩපිළිවෙල රකින්න ඒ වැඩපිළිවෙලෙන් කතා කරන්න ඉදිරිපත් වෙන්නේ නැහැ කියලා. ඉතින් මම හිතුවේ ඒ අභියෝගය කවුරු හරි බාර ගන්න ඕනේ කියලා. ඒ රටේ ඒ සඳහා රටේ යම් කිසි පිරිසක් සුළු පිරිසක් ඒ වගේම බාර ගන්න බව පෙනෙනවා. එයින් එක කණ්ඩායමක් තමයි මේ අපි ගොනු වෙලා ඉන්නේ අපට සීනියක් තිබේ කියන සංවිධානයේ විදිහට. ඒ සංවිධානයේ we have a dream කියන කණ්ඩායම විදිහට ඉදිරිපත් වෙලා තියෙන්නේ, සංවිධානය වෙලා තියෙන්නේ. ඒ අපි කාලයක් තිස්සේ මේ
රට පුරා නොයෙකුත් සම්මන්ත්‍රණ සාකච්ඡායම කරගෙන ගියා. ඒ සාකච්ඡාවල ප්‍රතිඵල වශයෙන් ඇතිවෙච්ච අදහසක් තමයි මේ අදහස් යම් කිසි විදිහකට සම්පීඩනය කරලා ඉදිරිපත් කරන්න ඕනේ කියලා, ජනගත කරන්න ඕනේ කියලා, ජනගත කරන්න ඕනේ කියලා. ඒ කාර්යභාරය තමයි මම මේ අවස්ථාවේදී ඉටු කරන්න උත්සාහ කළේ. ඔව්, දැන් විශේෂයෙන්ම ඔබතුමා මේ කෘතියේ පෙරවදනේ එක තැනක සඳහන් කරනවා අපේ දේශපාලන ශබ්දකෝෂයට, එහෙම නැත්නම් අපේ දේශපාලනයට, දේශපාලන සංවාදයට ඇතුල් වුණු වචනයක් තමයි මේ හුණු වටේ කතාව. ඉතින් අපි මේක නාට්‍යයක් විදියට අපි විශේෂයෙන්ම අපි මේක නරඹලා තියෙනවා. නමුත් මේක අපේ දේශපාලන ශබ්දකෝෂය ඇතුලේ මේ තරම් සාකච්ඡාවට ලක් වෙන මාතෘකාවක් බවට පත් වෙයි කියලා හිතුවේ නැහැ. දැන් හුණු වටේ කතාවේ දූෂාගේ වැල්පාලමේ ගමනට මේ මොහොතේ ලංකාවේ ආර්ථිකය සමාන කරනවා. ඒ කියන්නේ ඉතාම දුෂ්කර මේ ගමනක් යන්න තියෙන්නේ කියලා. ඉතින් මේක ජනාධිපතිවරයා අවස්ථා ගණනාවකදී පාර්ලිමේන්තුවේදී දිගින් දිගටම අවධාරණය කරා. දැන් ඔබ කොහොමද දැන් අපේ රට බංකොලොත්භාවයට පත් වුණා? ඒක ප්‍රකාශයට පත් කරා 2022 මගේ මතකයේ හැටියට අප්‍රේල් 12 වෙනිදා. දැන් එතෙන් සිට ඇත්ත වශයෙන්ම අපි යන්නේ වැල්පාලමේ. තාම අපිට මේ වැල්පාලමෙන් ඈතර වෙන්න බැරි වෙලා තියෙනවද? එහෙම නැත්නම් තාමත් අපි වැල්පාලමේ මැදද ඉන්නේ? එහෙම නැත්නම් මේ හෙළ, එහෙම නැත්නම් මේ අපිට පෙනෙන්නේ නැති මහා අගාධයක් එක අපි මේ වැල්පාලමේ තාම මේ ගමන් කරමින් තියෙන්නේ. මම හිතනවා වැල්පාලමේ ඉතාම අමාරු කොටසක් අපි ඉවර කරලා තියෙනවා. පියමන් කරා කියලා. ඉක්මන් ඉවර කරයි කියලා. මොකද සමහර දේවල් මේ රටේ මෙතෙක් කරන්නට අපහසු, දේශපාලඥයන් තීරණ ගන්නට අපහසු, අකමැති දේවල් ටිකක් රටේ තියෙනවා. ඒ කියන්නේ ජනප්‍රිය නොවන බදු වැඩි කිරීම, යම් යම් භාණ්ඩවල සේවාවල ගාස්තු වැඩි කරලා ඒවා වියදන් පියව ගන්න තත්ත්වයට පත් කිරීම යනාදී බෝධේ වගේම සමහර රාජ්‍ය ආයතන වල ප්‍රතිසංස්කරණය කිරීම, ප්‍රතිව්‍යුහගත කරන්නේ කිරීම, එබඳු බොහෝ දේවල් පසුගිය කාලේ ක්‍රියාත්මක කළා. ඒ සමහර අවස්ථාවලදී අපි දැක්ක විශාල මහජන විරෝධතා. එම මම දන්නේ, මම හිතන්නේ සාමාන්‍ය ජනතාව ඒකට ඒවට සම්පූර්ණ සහයෝගය දුන්නයි කියලා මට හිතෙන්නේ නැහැ. නමුත් දේශපාලන සමාජයේ ඉන්න බලගතු කණ්ඩායම් සහ අවෘතිය සමිති සංවිධාන මේවට මේ ක්‍රියාවලියට විරුද්ධව සෑහෙන හඬක් නැගුවා. තවමත් ඒ ගැටුම, ඒ සටන දිගටම පවතිනවා. ඒ මැද්දෙන් තමයි මේ ගමන යන්න තියෙන්නේ. ඉතින් ඒකේ සෑහෙන දුරක්, අමාරු දුර මම හිතන්නේ ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් විදිහට අපේ අර මේ රටේ අර්බුදයට හේතු වෙච්ච මූලික සාධක වලට යම් ප්‍රමාණයක විසඳුම්, తాවකාලික විසඳුම් ලැබිලා තියෙනවා. නමුත් මේ ගමන ඊළඟට අර බොහෝ දෙනෙක් ආර්ථික විද්‍යාඥයෝ මේ කියන දෙයක් තමයි මේ ගමන තව දුරටත් ගියේ නැත්තම් අමාරුයි කියලා. මේක නැවත අමාරු වෙටෙන්න පුළුවන් මේ ගම යන මාර්ගයෙන් පිටත ගියොත්. ඒකෙන් අදහස් වෙන්නේ මේ එකම මේ රූල් ගහපු මාවතක් තියෙනවා. ඒකෙන්ම තමයි යන්න ඕනේ කියලා. නමුත් මේකේ යම් යම් දේවල් අඩුපාඩු තියෙනවා, වැරදි තියෙන්න පුළුවන්, මීට වඩා හොඳ අදහස් තියෙන්න පුළුවන් යම් යම් ප්‍රසංස්කරණ වල සම්බන්ධයෙන් ඒව ගැන සාකච්ඡා කරලා ඒව ක්‍රියාවට නගන්න ඕනේ. නමුත් මූලික වශයෙන් මේ ගමනේ අමාරු හරිය ඉවර වුණාට තාමත් අපි සම්පූර්ණයෙන් ගොඩ ගිහිල්ලා නැහැ. අපි අර්බුදයේ මැද ඉන්නේ. අපේ ආර්ථිකය තාමත් ශක්තිමත් නැහැ. ගැට ගහගෙන ගිනියන තත්ත්වයක තියෙන්නේ. මේ ඒවා විසඳ ගන්න තියෙන ප්‍රශ්න විසඳගෙන රටේ නිෂ්පාදනය වැඩි කර ගැනීම, රජයේ ආදායම් වැඩි කර ගැනීම, ප්‍රතිසංස්කරණ කරන්න තියෙන ඒවා කිරීම,
ව්‍යාපාර හිතවාදී පරිසරයක් ගොඩනැගීම ඒ සඳහා නීතිමය තත්ත්වයන් සැකසීම ඒ වගේම අනිත් පැත්තෙන් දූෂණ වංචා නැති සමාජයක් ඇති කරලා මේ ව්‍යාපාරිකයන්ට නිදහසේ තමන්ගේ වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන් පරිසරයක් ඇති කිරීම ඒ වගේ තවත් බරපතල අභියෝග රාශියක් ඉස්සරහට තියෙනවා කියලා තමයි මම හිතන්නේ. දැන් අමෘතු මහත්තයා විශේෂම අපි නැවත වතාවක් මේ හුණුවටේ කතාවේ ගෘෂගේ වැල්පාලමේ ගීතේ කියන කාරණයක් තමයි අපිට පුතේ මගක් නැතේ මේ මග මිස යමන් පුතේ කියලා. ඒ කියන්නේ වෙන මගක් නැහැ මේක තමයි තියෙන එකම මග කියලා. නමුත් දැන් මේක අභියෝගයට ලක් කරනවා. ඒ කියන්නේ මේක බොහෝ ලංකාවේ දැන් විපක්ෂී දේශපාලන කණ්ඩායම් මේක අභියෝග කරනවා නෑ අපිට වෙන මාවත් තියෙනවා කියලා. දැන් ඔබතුමා මේ කෘතිය තුළින් කියන අපිට විකල්පයක් නෑ කියලා. මේක හැර වෙන මගක් නෑ කියලා. නමුත් විශේෂම දැන් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ කරගත් ජාතික ජනබලවේගය විශේෂම උන් අවධාරණය කරනවා නෑ අපිට IMF මග හැර වෙන මගක් තියෙනවා කියලා. දැන් පවතින මේ ලෝක සන්දර්භයේ තුළ දැන් අපි දන්නවා ලෝකේ තවත් රටවල්වල මේ වගේ ආර්ථිකයේ විශාල කඩාවැටීම් සිදු වුණා. බංකොලොත් භාවයට පත්වෙච්ච රටවල් තියෙනවා ආජන්ටිනාව, ග්‍රීසිය, ලෙබනනය මේ තවත් රටවල් ආර්ථිකයේ යම් කඩාවැටීම් සිදු වුණා සිම්බාබ්වේ. එතකොට දැන් මේවත් එක්ක අරන් බැලුවම ඇත්තටම IMF මග හැර වෙන මගක් නැද්ද? ඔව්. අපි බැලුවොත් අපේ ප්‍රධාන දේශපාලන බලවේග ගත්තාම දැන් ආණ්ඩුව IMF මග තෝරගෙන ඒ අනුව කටයුතු කරමින් යනවා. ඊළඟට විපක්ෂයේ ගත්තාම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස් මහත්මයා වනුඹර කියලා දිනවා IMF ගිවිසුම නැවත සමාලෝචනය කරනවා කියලා. නමුත් ඒකේ ආර්ථික කණ්ඩායම ගත්තාම ඒ ආර්ථික කණ්ඩායම තමයි මේ 2020 විතර ඉඳලා කිව්වේ IMF යන්න කියලා. IMF යන එක තමයි විසඳුම කියලා. ඒ කියන්නේ සමගි ජන බලවේගයේ ආර්ථික කමිටුව නියෝජනය කරපු ආචාර්ය හර්ෂ සෙල්ලා, ඉරාන් වික්‍රමරත්න සහ කබීර් හසීම්. ඒ දිගටම අවධාරණය කළා හැකිතන ඉක්මනින් IMF සමග එකඟතාවයකට යන්න කියලා. අද වුණත් ඒගොල්ලගේ තියෙන විවේචනය තමයි මේ ගිහිල්ලා යන එක පරක්කු කිරීමෙන් තමයි. ප්‍රමාද කිරීම මේ අර්බුදයට ගියේ කියලා. ඊළඟට දැන් අපි ජාතික ජනබලවේගයේ සම්බන්ධයෙන් ගත්තාම ජාතික ජනබලවේගයේ මේ ඊයේ පෙරේදා අනුරාධපුර තිබ්බ සාකච්ඡාවේදී හඳුන්වීත් පැහැදිලිව කියලා දිනවා ණය ප්‍රතිවිරුද්ධ කිරීම අපිට කරන්න සිද්ධ වෙනවා. ඒක අවශ්‍ය දෙයක්. ඊළඟට IMF සම්බන්ධයෙන් උත් ඒගොල්ලන් කිව්වේ IMF එකත් එක්ක කතා කරේ මේ අපිට කාලයක් දෙන්න මේක මේ අපේ ක්‍රමයකින් ප්‍රශ්නේ විසඳන්න කියලා තමයි ඒගොල්ලන් කතා කරේ කියලා. ඒ කිසිම අවස්ථාවක IMF වැඩ පිළිවෙලෙන් ඉවත් යෑමේ අදහසක ඒ අය මේ ඉන්න බව පෙනුන්නේ නැහැ. ඒ වගේම තමයි අනුරගුමාර් දිසානාත්මක මහත්මයා කිව්වේ කියලා තිබ්බේ වැල්පාලමේ ඉතුරු ටික අපි යනවා. ඒකෙන් එක ආපහු හැරෙන්න බෑ කියලා. තවත් ඉදික කියලා තිබ්බා. දැන් පොල් ගෙඩියේ නැට්ට කරකෝල තියෙන්නේ. දැන් ඒක මේක කඩන්න තමයි තියෙන්නේ. ඒක ආපහු හයි කරන්න බෑ කියලා. හරි. කොසේ කෙසේ හෝ වේවා මේ ප්‍රධාන බලවේග තුනම අද පිළියන්නවා මේ IMF වැඩ පිළිවෙල එක යන්න ඕනේ කියලා. සමහර විට කෙනෙකුට තියෙන්න පුළුවන් ඒකේ යම් යම් දේවල් අපිට මනස් කරගන්න පුළුවන් කියලා. මේකට දැන් පෞගේ දවස්වල මහ බැංකු අධිපතිතුම මාගෙන් ගමුවාම කිව්වේ දැන් මේ පෞගේ කාලේ වුණත් මුලින් කතා කරපු දේවල් කතා බහ කරගෙන වෙනස් කරගෙන තියෙනවා. ඒ කියන්නේ ඒ කරගෙන යනකොට අඩුපාඩුවක් දැක්කහම ඒක වෙනස් කරගෙන තව දෙයක් කිරීමේ හැකියාව තියෙන. නමුත් මේ මූලික වැඩපිළිවෙලේ අපි ගමන් කළ යුතුයි කියන එක තමයි මේ කියන්නේ මූලික රාමුවේ බරපතල වෙනස්කම් කරන්න බෑ කියන එක. බෑ කියන එක. යම් ඇඩ්ජස්ට්මන්ට් කරන්න පුළුවන්. පුළුවන්. නමුත් ඒ කියන්නේ අර මූලික ඇති කරගත්ත එකඟතා රාමුවෙන් එළියට යන්න අමාරුයි කියලා. එළියට යන්න අමාරුයි. නමුත් ඒ ඇතුලේ දැන්ටමත් මේ කියන්නේ පෞගේ කාලය ගත්තාම උනත් වෙනස්කම් කරගෙන දිනවා. දැන් ඔබතුමා කියන්නේ දැන් මේ වෙන විට රට කරගෙන යන ජනාධිපතිතුමා ඒ කියන්නේ රයින් වික්‍රමසිංහ මහත්මයා දැන් මේ වැඩපිළිවෙලේ ඉස්සරහට යනවා. ඊට අමතරව ඉදිරියේදී රට බාරගන්න ඉන්න බලවේග දෙකක් කරලියට ඇවිල්ලා තියෙනවා. මේ ඉදිරි ජාතික මැතිවරණය
ඉලක්ක කරගෙන දැන් ඔවුන්නුත් ඒ අනුව කිසියම් ප්‍රමාණයකට මේ වැඩපිළිවෙල දැන්ට අනුමත කරමින් හෝ පිළිගනිමින් තිබෙනවා කියන එකයි ඔබ කියන්නේ නේද? තියෙනවා තියෙයි කරමින් තියෙනවා නමුත් අනතුරුකුත් තියෙනවා. මොකද ඉදිරියට එන මැතිවරණයක් එක්ක ඔය පක්ෂ විපක්ෂයේ පක්ෂ විතරක් නෙවෙයි ආණ්ඩුව වුණා. මේ සමහරට ජනප්‍රිය සරන් පාත වලට නැවත මාරු වෙන්න ඉඩ තියෙනවා. කොච්චර මේ වුණත් ඒ ජනප්‍රිය සරන් පාත වලට මාරු වෙලා මේ රටේ දැන් අපි දන්නවා මේ තත්ත්වයට මේ රටපත් උනේ අපිට දරන්න බැරි විදිහේ රාජ්‍ය වියදම් ප්‍රමාණයක් අපි පවත්වාගෙන ගියා. සුබ සාධන විදියට සහ වෙනත් නාස්තිකාර වියදම් විදියට මේ මහජනයාව සතුටු කරන්න සහ ඡන්දවලදී තමන්ගේ බලය මේ පවත්වාගෙන යන්න. ඒ වැඩේ නැවත වුණොත් එහෙම නැවතත් අපි අර්බුදයට තමයි යන්නේ. දැන් අපිට අපි දන්නවා මේ වරින් වර රාජ්‍ය ආයතනවලට රජයට මේ විශාල සේවක පිරිසක් බඳවාගෙන මේ නාස්තිකාර වියදමක් බවට පත් කරලා දෙනවා. දැන් ඒක ප්‍රශ්නයක්. ලක්ෂ 3කින් කරන්න පුළුවන් නැත්නම් ලක්ෂ 6කින් කරන්න පුළුවන් රාජ්‍ය සේවකයෙක් ලක්ෂ 16ක් ඉන්නවා කියලා තමයි කියන්නේ. ඕකට තවත් පාය බඳවගන්න මේ ගියොත් ඒක විශාල ප්‍රශ්නයක් වෙනවා. ඒ වගේම තමයි සමහර සුබ සාධන වියදම් සහ වෙනත් දේවල් වියදම් වැඩි කර ගැනීමෙන් මේ ආදායම් අහිමි කරගන්න තීරණ වලට අපි යන්න ගියොත් මේ මැතිවරණයේ ඉලක්ක කරගෙන ඒ සඳහා පොරොන්දු දීලා ඒ සඳහා ක්‍රියාත්මක වුණොත් අපි නැවතත් අර පරණ වලට වැටෙන්න ඉඩ තියෙනවා. හොඳයි. අද සංකතන කතාබහ සමග එක් වී සිටින්නේ ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදියෙක් වන ඒ වගේම සමාජ දේශපාලන ක්‍රියාකාරිකයෙක් වන සීජේ අමරතුංග මහතා. අපි කෙටි විරාමයක් සඳහා පාලක මැදිරියට සම්බන්ධ වී නැවතත් සංකතන කතාබහ සමග එකතු වෙමු. සංකතන මතවාදයක ඇත්ත පැත්ත කාලීන සමාජ ආර්ථික දේශපාලනික සහ සංස්කෘතික සංසිද්ධීන් පිළිබඳව පවතින දේට වඩා වැඩි යමක් කතාබහ කිරීම අරමුණු කරගෙන අද සංකතන කතාබහ සමග එක් වී සිටින්නේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සීජේ අමරතුංග මහතා. එතුමා පසුගියදා කෘතියක් සම්පාදනය කරා. විකල්පයක් නැත, මේක ජනගත කරනු ලැබුවා. ඒ පිළිබඳ මේ වෙනකොට සමාජය තුළ යම් සාකච්ඡාවක් සංවාදයක් සිදුවෙමින් තිබෙනවා. ආර්ථික ශේෂ්ත්‍රයේ යම් සාක්ෂරතාවයක් තියෙන පිරිස අතර කතාබහට ලක්වෙන පොත්පිංචක්. කෙසේ නමුත් මේ පොත්පිංච ඉදිරියේදී ජනතාව අතරට ගෙන යන්න බලාපොරොත්තු වෙන බව We Have a Dream සංවිධානය ප්‍රකාශ කරලා තිබෙනවා. අපි මේ සාකච්ඡාවේ ඊළඟ වටේට යන්න මම ඔබතුමාගෙන් අහන්න කැමතියි. දැන් අතවසම අපේ රටේ ඇතුණු මේ ගෙවුම් ශේෂ අර්බුදය, මේ ගෙවුම් ශේෂ අර්බුදයේදී අපි බොහෝ වෙලාවට ජාත්‍යන්තර වශයෙන්ම පිළිගත් සහ සමාජිකත්වය දරන රටක් විදිහට ශ්‍රී ලංකාව IMF සංවිධානය වෙත යොමු වුණා. මම හිතේ මීට පෙර අපි 16 වතාවක් ගිහිල්ලා තියෙනවා. නමුත් ඒ 16 වතාවෙදිම අපි IMF වැඩසටහන සම්පූර්ණ කරේ නැහැ. කිසියම් ප්‍රමාණයකට බාගෙට ප්‍රතිකාර අරගෙන බෙහෙත් බීලා ඊට පස්සේ අපි ඒ වැඩසටහනේ එළියට පයින්නෝ. ඉතින් මේක මං හිතන්නේ මෙවරත් කිසියම් විදියකට මේ අනතුර තියෙනවා. මොකද මේ විශේෂම මැතිවරණ කාල සීමාවන් නොලදී මේ ජනකාන්තවාදී ආකාරයට බොහෝ වෙලාවට ජනතාව චූන් කරන්න, එහෙම නැත්නම් ජනතාවට විවිධාකාරයේ බලාපොරොත්තු දෙනවා, සුබසාධන බලාපොරොත්තු ඇති කරනවා, ඒ වගේම පොරොන්දු ඉදිරිපත් කරනවා, සටන් පාඨ ඉදිරිපත් කරනවා. දැන් මේකේ අපි බොහෝ කාලයක් ඇවිල්ලා තියෙනවා රටක් විදියට. ඉතින් මෙවරත් එවැනි අනතුරක් අවදානමක් තියෙනව නේද? මොකද විශේෂයෙන්ම ජනතාව මේ ආර්ථිකයෙන් ඇතිවෙච්ච ආර්ථික හැකිලිම නිසා මේ අර්බුදයේ ජය ගැනීම සඳහා ආර්ථිකයේ කිසියම් ප්‍රමාණයකට හකුලවන්න සිද වුණා. එතකොට ඒ නිසා විශාල පිරිසක් පීඩාවට පත් වුණා. තව විශාල පිරිසක් දරිද්‍රතා රේඛාවට ඇතුල් වුණා. මම හිතන්නේ ලක්ෂ 70කට ආසන්න පිරිසක් මම හිතන්නේ දැන් දුප්පත්කමට ඇද වැටලා තියෙනවා. ඒකේ සාපේක්ෂ දරිද්‍රතාවේ නිතර. ඉතින් මේ තත්ත්වය තුළ ජනතාව ඉන්නේ කිසියම් විදියකට කෝපයකින්. එතකොට ඒ අය මේ ආර්ථිකය පිළිබඳ අපි කතා කරන විශාල චිත්‍රය
දිහා බල්ලා නෙවෙයි තීරණ ගන්නෙ තමන්ගේ ගෘහය තුල තමන් මුහුණ දෙන මේ ආර්ථික පීඩාවන් එක්ක තමයි ඔවුන් ඉදිරි මැතිවරණයකදී පිළිතුරු දෙන්න කිසියම් වෛරසාගත ආකාරයකින් ආවේගශීලීව හැඟීම් බරව විචාර බුද්ධියෙන් තොරව තමයි මෙතෙන්ට ප්‍රවේශ වෙන්න හදන්නේ. ඉතින් ඒකට කිසියම් විදියකට ආමන්ත්‍රණය කරන දේශපාලන බලවේගයක් තියෙනවා. මේකින් කිසියම් විදියකට මේ රට නැවත වතාවක් මේ කිසියම් විදියකට ආර්ථිකයේ සාමාන්‍යකරණයක් ස්ථායීකරණයක් දෙස්ට යහපත් දිශාවට ගමන් කරමින් තිබෙන එක සම්පූර්ණයෙන්ම අංශක 180කින් අනිත් පැත්තට කරකෙන්න පුළුවන් නේද? එවැනි අවධානමක් තියෙනව නේද? එවැනි අවධානමක් තියෙනව නිසා නමුත් මම මුලින්ම කියන්න ඕනේ දැන් එක අදහසක් මම පොඩ්ඩක් වෙනස් විදිහකට මම දැකන්නේ මේ සමහරුන්ගේ අදහස තියෙනවා මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ යන්න ආර්ථිකය ඇකුළුවා කියලා. නමුත් අත්ත වශයෙන්ම මංගට දකින්න තියෙන දේ තමයි ආර්ථික අර්බුදය තුළ තමයි ආර්ථික හැකලෙන පටන් ගත්තේ. ආර්ථික අර්බුදය කියලා කියන්නේ අත්ත වශයෙන්ම කොවිඩ් අර්බුදයේ ඉඳලා තමයි 2021 ඉඳලාම තමයි 2021 ඉඳලාම තමයි ආර්ථික හැකලෙන පටන් ගත්තේ. ඒක තවදුරටත් වර්ධනය වෙනවා යම් යම් ඒකට ගෝඨාභය පරිපාලනය අනුගමනය කරපු ප්‍රතිපත්තිමය තීන්දුව තීරණත් ඒකට හේතුපාදක වුණා. හේතුපාදක වුණා. අත වශයෙන්ම මම මේ පොතිත්මය කර දෙන එකක් ඇවිල්ලා කොවිඩ් වසංගතයේ සම්බන්ධයෙන් ඒගොල්ලන් අන්තවාදී විදියට පියවර අරගෙන බැලුවේ අපි බොහොම ඉක්මනට මේක මේ විසඳනවා කියලා කියන්න උත්සාහ කරා. මේ අපි තමයි හොඳටම කරේ කියලා පෙන්නන්න යන්තම් ඒ කියන්නේ දිස්ත්‍රික්ක කිහිපයක ටික දෙනෙක් රෝගයට ගොදුරු වෙනකොට මුළු රටම වහගෙන හිටියා. දිස්ත්‍රික්ක 21ක මොකක්වත් තිබ්බේ නැහැ. නමුත් ඒකෙන් ෂට්ඩවුන් කරලා ලොක්ඩවුන් කරලා ගියා නේද? ඔව්. ආර්ථිකයේ ඒක මම හිතන්නේ ඒ කාර්තුවේ වගේ 126කින් වටුණා. ආ. හරි. ඒ මාස 6 මම හිතන්නේ. ඉතින් ඒ වගේ මේ ඊළඟට අර මේ බදු අඩු කරගෙන එතන කරගත්තු මේකෙන් අපේ ආර්ථිකය කියන්නේ රජයේ මේ වියදම් කලමනාකරණය විශාල වශයෙන් කරගන්න බැරි තත්ත්වයට ඇවිල්ලා ණය වීම වැඩි වෙලා එතනින් අර්බුදයට ගියා. ඉන් පස්සේ අර්බුදයේ මේ උත්සන්න වුණ වෙලාවේ මහ බැංකුව විසින් යම් ක්‍රියාමාර්ග ගත්තා. අතරම ආර්ථිකය හකොලවන ක්‍රියාමාර්ගයකුත් ඒ අවස්ථාවේදී ක්‍රියාත්මක කළා. කාබනික ප්‍රතිපත්තියත් බලපෑවා මං හිතන්නේ රටේ කර්මාන්තයේ විශාල බිඳවැටීමකට නේද? බිඳවැටීමකට ඒ එතනින් ආර්ථිකයට විශාල හානියක් වුණා නේද? කුසගාර්ම සම්පූර්ණ වශයෙන් පිට වේදාටුණා නේ. වීගෝ එතන විතරක් නෙවෙයි තේ වගේ දේවල් වලට හැම දෙයකටම එතනින් බලපෑවා. ඒ විදිහට මේ අපි ඉන්න ආර්ථික තත්ත්වය පිළිබඳ කිසිම හැඟීමකින් තොරව තමයි මේ ගොඩක් පියවර ගත්තේ. ඒවා නිකන් යම් යම් හිතලු මත මෙන්න මේක කරොත් අපිට මෙහෙම ගොඩ යන්න පුළුවන් කියලා ඒ වගේ බෞද්ධ බාධා කරන දැන් අමෘතුංග මහත්තයා දැන් ඔවුන් පැහැදිලිව කියන්නේ 69 ලක්ෂයක ජනවරමක් තිබුණා. ඒ ජනවරම ලැබුණේ යම්කිසි තමන්ගේ මැනිෆෙස්ටෝ එකකට තමන්ගේ ප්‍රතිපත්තියකට තමයි මේක ලැබුණේ කියලා. ඉතින් මේ ප්‍රතිපත්තිය තමයි ක්‍රියාත්මක කරන්න උත්සාහ කරේ. ඉතින් ඒක ඇතුලේ තමයි මේ අර්බුදය ඇතුණේ කියලා. ඉතින් ඒකට මොකද කියන්නේ දැන් ඔවුන් කියනවා මේ අපි පොරොන්දු වුණා විශේෂයෙන්ම මේ රටේ සුළු හා මධ්‍ය පරිමාණ සහ ව්‍යවසායිකින්ට යම් කිසි බදු සහනයක් ලබා දෙනවා කියලා. ඔව් මම නිසන්ත කියන දේ එක්ක මම සම්පූර්ණ එකග වෙනවා. මම එතන විතරක් නෙවෙයි තවත් දේවල් වලදීත් මම හිතන්නේ මේ මහජනයාටත් විශාල වගකීමක් මේකේ තියෙනවා. අර මහජනයා තමයි මේ බොහෝ සහන ඉල්ලන්නේ සහ මේ ඒ සඳහා ක්‍රියාත්මක වෙන්නේ ඈත අතීතයේ සිට. දැන් ඊට කලින් ගත්තොත් මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩුව මේ රජයේ සේවකයේ මේ රජයේ සේවය විශාල වශයෙන් වැඩි කරගෙන යනකොට ඒකට විවේචනය එල්ලුනාම මේ එම ආණ්ඩු කිව්වේ මහින්ද රාජපක්ෂ මහතා කිව්වේ මිනිස්සු කිල්ලන්නවා රජේ රැකියා අපි රජේ රැකියා දෙනවා. හරි. දැන් එහෙම රජේ රැකියා දීලා නිරප මේ කියන්නේ නාස්තිකාර විදියට ඒ කියන්නේ පළදායිත අඩු පළදායිතාවයක් ඇතුව තීමයකට විශාල වශයෙන් මුදල් වියදම් කරා.
ප්‍රශ්නේ ජනතාව සතු කිරීමට යන යාම මත අර අමාරු තීරණ ගන්නවා වෙනුවට නිකන් ආණ්ඩුව වලට පුළුවන් කියලා හිතාගෙන ඕන දෙයක් මේ කරලා මිනිසුන්ට විශාල ලෙස සහන දෙන්න රටේ ආර්ථිකය ගැන හිතන්නේ නැතුව එහෙම වැඩ කරලා තමයි අපි මේ තරම් අමාරුවට පත් වුනේ නිසාන්ත. ඒකට මේ ආණ්ඩුව විතරක් නෙවෙයි මහජනයාත් වගේ කියන්න ඕනේ. මම කියන්නේ අත වශයෙන්ම මහජනයා වගකීමෙන් යුතුව මේ තීරණ ගන්න මහජනතාවක් හදා ගැනීම අපේ මේ දේශපාලනේ තියෙන ලොකුම ගැටලුව. දැන් අමෘතකුමාත්‍ය මේ අතර විශේෂයෙන්ම මේ අර්බුදය ගැන කතා කරද්දී මේක ටිකක් ජනප්‍රියාර්ථයෙන් කියන කාරණයක් තමයි මේ දූෂණය නිසා තමයි. ඒ කියන්නේ ඉහ වහා ගිහිපු දූෂණයක් අපේ රටේ තියෙනවා. මේ දූෂණය නිසා තමයි මේ ආර්ථික අර්බුදය ඇති වුණේ කියලා. ඒකට ඌණණය කරන්න හදනවා බොහෝ දෙනා. ඒ නිසා මේ අපේ රටේ මේ විශාල මුදල් ප්‍රමාණයක් පිටරටට ගෙනියලා තියෙනවා. අපේ ජාතික ධනෙන් දල ජාතික නිෂ්පාදිතින් විශාල ප්‍රමාණයක් එළියට ඇදලා තියෙනවා. බිලියන 50ක් 52ක් වගේ ප්‍රමාණයක් එළියට ගෙනියලා තියෙනවා. ඒකට මෙන්න මේවා නිසා තමයි මේ ආර්ථික අර්බුදය ඇති වුණේ. හරි මේ කඩාවැටීමට හේතුව ඊළඟට රට ඇතුලේ තියෙන දූෂණය. සම මේ දූෂණය පිට දැක්කොත් අපිට මේ අර්බුදයෙන් මේ 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 ආර්ථිකය ගොඩ ගන්න පුළුවන් කියලා ජනප්‍රිය මතයක් අපේ ජනතාව අතරට අද ගෙනල්ලා තියෙනවා. විශේෂයෙන්ම මේ ජාතික ජන බලවේගය ප්‍රමුඛ ඇතැම් ටිකක් වාමාංශයට බර කණ්ඩායම් ගේන මතයක්. කොහොමද මේකේ මේක සත්‍යයක්ද එහෙම නැත්නම් මේකේ අර්ධ සත්‍යයක්ද එහෙම නැත්නම් මේකේ තියෙන ඔය කියන තරම් ලොකු සත්‍යක් මේකේ නැද්ද? මම හිතන්නේ දූෂණය කියන එක අර්බුදයේ උත්සන්න කිරීමට යම් හේතු වුණා. නමුත් අර්බුදය කියන්නේ දූෂණය නෙවෙයි. හරි? දැන් මම මෙහෙම මම කරන්නකෝ මේ අර්බුදය එන බව 2003 දී ආණ්ඩුව දැක්කනේ. රනිල් ගේ ආණ්ඩුව දැකලා රාජ්‍ය මූල්‍ය වගකීම් පනත කියන එක ගෙනාවා. ඒකෙන් රටේ ණය ප්‍රමාණය දළ ජාතික නිෂ්පාදනයෙන් 65%ට සීමා කරන්න ඕන 2016 වෙනකොට 2006 වෙනකොට ඒ වගේම ණය ගෙවීමේ මේක අඩු කරන්න ඕනේ. ඒ වගේ නොයෙකුත් ඉලක්ක ගණනාවක් ඒකේ මේ ඉදිරිපත් කරා මේක මේ ආකාරයෙන් කළ යුතුයි කියලා. ඒ කියන්නේ ඒ අවස්ථාව වෙනකොටත් මේ යන ගමනේ තියෙන වැරද්ද ඒ රාජ්‍ය නායකින් රනිල් වික්‍රමසිංහ මහතුමා 2003 දී තේරුම් අරගෙන ඒක ඉදිරිපත් කරලා තිබ්බා. ඒ කියන්නේ ඒ කාලේ වෙනකොටත් විශේෂයෙන්ම ඔය සමෘද්ධික වගේ ඒවා හරහා ඒවා මුලින් ඒ සමෘද්ධි වැඩසටහන ගත්තොත් මුලින් ඒක ක්‍රියාත්මක ඉදිරිපත් කරේ සුසිල් සිරවර්ධන මහත්මයාගේ කාලේ දිගු ජනතාවට යම් කාලයක් මුදල් ආධාර දීලා ඒගොල්ලන්ගේ මේ ආර්ථික තත්ත්වය නගා සිටින්න වැඩ කරලා ඒගොල්ලන් දිලුදුකමෙන් උඩර ගියේ. නමුත් ඉන් පසු ඒක ක්‍රියාත්මක වුණේ දේශපාලන වැඩ පිළිවෙලක් ඉදිරියට. නිකන් සල්ලි බෙදෙන කිසිම තේරුම් නැතුව දේශ තමන්ගේ දේශපාලන ශක්තිය මේ වර්ධනය කරගැනීමේ වැඩ පිළිවෙලක් ඉදිරියට. ඒ වගේ රාජ්‍යාංශය සම්බන්ධිත රාජ්‍යාංශය හැම එකකටම මේ දේශපාලනීය මේ තමන්ගේ හිතවතුන්ට රස්සාවල් දෙන්න, තමන්ගේ පවුලේ සහ ඥාතීන්ට තනතුරු දෙන්න හිතවතුන්ට ඒ වගේ දේවල් වලට දේවල් සඳහා ඒ ආයතන යොදා ගනිමින් ඒ ආයතනවල තියෙන ආර්ථික වශයෙන් ඒවයින් කරන්න ඕන වැඩ කටයුතු කරන්නේ නැති වෙන්නේ ඒවා කාර්යක්ෂම වෙන තත්ත්වයට පත් කරලා එහෙම මේ මේක ටිකක් කල් ඉඳලා ඒ මේ අර්බුදය ඇදිගෙන. නමුත් ඇත්ත දූෂණය නිසා සහ ඊට පස්සේ දැන් ඔය රාජ්‍ය මුල්ල වගකීම් පනත උල්ලංඝනය කරා ඒක වෙනස් කරා ඊට පස්සේ ඒක කල් දැම්මා
ඒ වගේ කරගෙන මුදල් වියදම් කිරීම හිතුමතේ කරන්න පටන් ගත්තා. ඊළඟට ව්‍යාපෘති පිළිබඳ කිසිම අගීමක් කියන්නේ කලින් කරන feasibility studies කියලා කියන්නේ ඒක සාධ්‍යතා අධ්‍යයන සාධ්‍යතා අධ්‍යයනයන් කරන්නේ නැතුව බොහෝ දේවල් මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරා. ඒවයි සංවර්ධන ව්‍යාපෘති කියලා කිව්වට ඒවා ඇත්ත වශයෙන්ම දේශපාලන ව්‍යාපෘති සහ මේ ඒවා ඔය හොරකම් සඳහා කියන්නේ තම තමන්ගේ මේ හිතවතුන්ට නොයෙකුත් කොන්ත්‍රාත් හදලා දෙන්න සහ රැකියා දෙන්න ඒවට තමයි ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළේ. ඒ සියල්ලම මගින් මේ අර්බුදය උත්සන්න කළා. ඒක වඩාත් උත්සන්න කළා මේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මේ වැඩපිළිවෙළ තුළ ඉතාම මේ අපරීක්ෂාකාරී විදියට බදු අඩු කරලා කොරෝනා ප්‍රශ්නේදී ඉතාම නරක විදියට වැඩ කරලා කාබෝනික මේ පෝර ප්‍රශ්නේ ගැනලා ඒ වගේ දේවල් කරාම ඒක වඩාත් මේ බරපතල වුණා. ඊළඟ ප්‍රශ්නේ අපේ රුපියලයේ රැකගන්න මේ ඩොලර් සංචිත ටික වියදම් කර කර මේ එතන කරපු ප්‍රතිම විදියට රුපියල ආර්ථිකය මේ කියන්නේ වැරදි විදියට හැසිරවීම කියන එක ඒ කරුණු සියල්ලම මේ හේතු වුණා ආර්ථික අර්බුදය ඉස්සන්න වෙන්න සහ මේ 2022 මේක මේ පුපුරා යන්න. නමුත් ඒ නැති වුණත් අර ආපු වැඩ පිළිවෙල දිගට ගියාට මේ අර්බුදේ එන්න ඉඩ තිබ්බා ඊට පහු වෙලා හරි. ප්‍රමාද වෙලා හරි එන්න ඉඩ තිබුණා. එන්න ඉඩ තිබුණා. හොඳයි අපි කෙටි විරාමයක් සඳහා පාලක මැදිරිය සමග සම්බන්ධ වී නැවතත් සංකතන කතාබහ සමග එකතු වෙමු. සංකතන මතවාදයක ඇත්ත පැත්ත කාලීන සමාජ ආර්ථික දේශපාලනික සහ සංස්කෘතික සංසිද්ධීන් පිළිබඳව පවතින දේට වඩා වැඩි යමක් කතාබහ කිරීම අරමුණු කරගෙන අද සංකතන කතාබහ සමග එක්වී සිටින්නේ සීජේ අමරතුංග මහතා. එතුමා ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියෙක්, දේශපාලන ක්‍රියාකාරිකයෙක්, සමාජ ක්‍රියාකාරිකයෙක්, ඒ වගේම මතවාදී තලයේ යම් කාර්යභාරයක් ඉටු කරන පුරවැසියෙක් විදියට අපිට හඳුන්වා දෙන්න පුළුවන්. දැන් අපි මේ සාකච්ඡාවේ අවසාන වටේට පැමිණ තිබෙන්නේ මම ඔබතුමාගෙන් අහන්න කැමතියි රට අරාජිකත්වයට යාමට ඉඩ නොදී අත වශයෙන්ම දැන් මේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා කරපු භූමිකාව කාර්යභාරය ගැන මොකද්ද ඔබේ කියවීම? මම හිතන්නේ එතුමා වගකීම් බාර ගන්නකොට බොහෝ දෙනෙක්ට තිබ්බ ප්‍රශ්නේ එතුමාට මේක කරන්න එතුමාට කරන්න පුළුවන්ද කියලා. නමුත් එතුමා පෙන්නලා තියෙනවා එතුමාට කරන්න පුළුවන් වුණයි කියලා. අනිවාර්යයෙන්ම හැමෝටම තිබ්බ ප්‍රශ්නේ කාටවත් මේක දැන් ගොඩ දාන්න බැරි වෙයි කියලා. නමුත් ඒ தත්ත්වය වෙනස් වෙලා තියෙනවා එතුමා අපිට අඩුවසින් මේ යම්කිසි අතපය දිගාරින්න පුළුවන් தත්ත්වයකට తాවකාලික හරි తాවකාලික විසඳුම් මගින් මේ தත්ත්වය යම් සමනය කිරීමක් කරතේ. දැන් රටක් විදියට අපිට දිගටම ඒ කියන්නේ දැන් මේ විශාල වශයෙන් මේ කැපකිරීම කරන්න, පටි තද කරගන්න, එහෙම නැත්නම් අර පිරිමැස්මට යන්න, අපේ පරිභෝජනේ සීමා කරගන්න. දැන් මේ වගේ දේවල් බොහෝ වෙලාවට මේ වගේ ආර්ථික අර්බුදයකට ගිහිපු අවස්ථාවලදී අපි ගෘහය ඇතුලේ අපේ ආර්ථිකය අපි කළමනාකරණය කරගැනීමේදීත් අනුගමනය කරන ක්‍රියාමාර්ගයක් නේ. පුළුවන් තරම් අපේ අර පිරිමැස්මට යන එක, පිරිමැසුම් කරණයට යන එක. දැන් ලංකාව ඇතුලේ ගත්තම මේ ආර්ථිකයේ මේ පීඩනය කිසියම් විදියකට මේ සාතිශය බහුතරයක් මේ රටේ සාමාන්‍ය ජනතාව මත පටවලා තියෙනවා. මේ ආර්ථිකයේ අතවස මේ අර්බුදයට වගකිය යුතු, එහෙම නැත්නම් කිසියම් ආකාරයකට මේ ආර්ථිකයේ යම් පිරිසක් ඉන්නවා මේකේ වරප්‍රසාද ලබන කණ්ඩායමක් ඉන්නවා. එහෙම නැත්නම් ඔවුන් ලක්ෂ 5ක් හෝ 6ක් වගේ පිරිසක් ඔවුන්ගේ ජීවන චර්යාවේ, ඔවුන්ගේ ජීවන විලාසයේ,
ඔවුන්ගේ පරිභෝජනයේ කිසිදු වෙනසක් නැහැ. ඔවුන්ට මේ අර්බුදයට ඔවුන් කිසිම විදියකට වගවීමක් හෝ කැපවීමක් නැහැ කියන එක. මේක සම්පූර්ණයම බර පටවලා තියෙන්නේ මේ රටේ දුප්පතුන්, එහෙම නැත්නම් පීඩිතයින් මත කියලා චෝදනාවක් විශේෂයෙන්ම තියෙනවා මේ වාමාංශික දේශපාලනයේ ඉන්න අය විතරක් නෙමෙයි, මේ යුක්තිය, සාධාරණත්වය, සහකම්පණය ගැන කතා කරන පිරිස අතරින් මේ මතය මතුවෙනවා. ඔබතුමා කොහොමද හිතන්නේ මේ අදහස ගැන? ඔව්, නම් දැන් අනිත් පැත්තෙන් අපි බලුවොත් මේ ආදායම් බදු මේකේ ඉහළ ස්තරයට 136ක බදු මේක දානකොට දැන් එතකොට ඒගොල්ලන්ට තමයි වැඩිම බර දාලා තියෙන්නේ. බදු බර. බදු බර දාලා තියෙන්නේ. පේන් ටැක්ස් එක. පේන් ටැක්ස් එක. එතකොට ව්‍යාපාරවලට 130ක බදු බරක් දාලා තියෙනවා. ඒ අයගේ මේක තියෙන්නේ අපිට මේක කරගෙන යන්න අමාරුයි මෙච්චර බදු දැම්මාම කියලා. හරි? ඒ කට්ටියගේ දුක් ගැනවිල්ල. ඒ කට්ටියගේ දුක් ගැනවිල්ල. මමට ඒ තරම්ම මේ වෙන්නේ අපි හැමෝටම අමාරුයි තමයි. නමුත් මේ මට ඒ තරම්ම මේ පැහැදිලි නෑ ඔය සාමාන්‍ය ජනතාවට විතරයි මේකේ සම්පූර්ණ බර දැම්මේ කියන එක. දැන් වැඩබදු වගේ එකක් 118කට වගේ ගෙන යාම. ඔව් වැඩබදු කියන එක 118ට වගේ ගෙන යාම මේ ප්‍රශ්න තියෙනවා. දැන් මෙහෙම මේක උත් තියෙනවා අපිට සමහර බදු වර්ග වදු අය කරගැනීමේ ක්‍රම තවදුරටත් කාර්යක්ෂම කරලා ඒ බදුදල් පලල් කරලා ඒ විදිහට කරන්න ගියොත් කරන්න පුළුවන් වුණොත් අපිට මේ බද්ද සමහර විට අඩු කරගන්න පුළුවන් වෙන්න පුළුවන්. වැඩබදු වගේ එකක් ගත්තාම සාමාන්‍ය පිළිගැනීම තියෙන්නේ ඒක හැමෝටම එක වගේ බලපාන එකක් එහෙම කියලා. මේ නමුත් අපිට මේ හදිසි අවස්ථාවකදී ඉක්මනින් කරන්න වෙන දේවල් තියෙනවනේ. හරි? ඒ වගේ දෙයක් තමයි මන්ට හිතෙන්නේ මේ ගත්ත පියවරවල තියෙන්නේ ඒ වගේ තත්ත්වයක්. ක්ෂණිකව ඒකේ ප්‍රතිඵල ලැබෙන්න ගත්තාම ඔය මේ ප්‍රශ්න ටික අඩු කරගන්න පුළුවන් වෙනවා කියලා මම හිතන්නේ. දැන් එකක් උද්දමනය පාලනය කර ගැනීමෙන් යම් ප්‍රමාණයකට මෙහාමලා. දැන් ඉතින් ඊට පස්සේ අපේ මොනවාද විදුලි ගාස්තු අඩු වෙලා තියෙනවා. භූමි තෙල් පෙට්‍රල් ඩීසල් මිල අඩු වෙලා තියෙනවා. ඒවා ඒවයේ මේ සහනය කල්පව් වෙලා හරි ජනතාවට හිමින් සීරුව ගමන් කරනවා. ඒ විදිහට අර ඉක්මනින් මේ ප්‍රශ්නය විසඳන්න ගත්තු සමහර පියවර ලිහිල් කරලා මහජනයාට සහමනයක් දීම අවශ්‍යයි. මේ කල්යෑමදී අර ටිකක් අනිත් වැඩ කටයුතු විධිමත් කර ගැනීමත් එක්ක. අමරතුංග මහත්තයා, දැන් කාලාන්තරයක් තිස්සේ විශේෂම අපේ ආර්ථිකයට, අපේ භාණ්ඩාගාරයට විශාල බරක් වෙච්ච ජනතාවගේ බදුව මත යැපෙන රාජ්‍ය ආයතන විශාල ප්‍රමාණයක් තියෙන පාඩු ලබන. දැන් සමහර කියනවා මේවා ජාතික සම්පත් කියලා. ඉතින් මේවා ඇත්ත වශයෙන්ම අද කරගහගෙන යන්න වෙලා තියෙන්නේ මේ රටේ බදු ගෙවන ජනතාවට. ඉතින් මේ ආයතන ප්‍රතිසංස්කරණය කිරීම, එහෙම නැත්නම් ප්‍රතිව්‍යුහගත කිරීම, එහෙම නැත්නම් මේවා පුජ්ජලීකරණය කිරීම පැත්තෙන් රජය දරන උත්සාහය තරම් ඵලදායි වෙලා නැහැ, සාර්ථක වෙලා නැහැ. මේක දිගටම කල් ඇදෙමින් තියෙනවා. ඔබතුමා කොහොමද හිතන්නේ මේ වත්මන් ආණ්ඩුව යටතේ මේ පෞද්ගලීකරණ වැඩපිළිවෙල, එහෙම නැත්නම් රාජ්‍ය සම්පත් ප්‍රතිව්‍යුහගත කිරීම අසමත් වෙන්න මොකද්ද මේකට ප්‍රධාන වශයෙන් හේතුව? මම හිතන්නේ අසමත් නෙවෙයි, ප්‍රධානම මර්මස්ථාන දෙකක් සම්බන්ධයෙන් හිතාගන්න බැරි විදිහට සාර්ථක වෙලා තියෙනවා. ඒ තමයි පෙට්‍රෝලියම් කෝපරේෂන් එක, තෙල් සංස්ථාව සහ විදුල් බල මණ්ඩලය. ඒවා ප්‍රයිවට් කරලා නැහැ, සමහර ඒවා රීස්ට්‍රක්චර් කරා, සමහර කොටස් පෞද්ගලිකංශයට දුන්නා, මේ ඛනිජ බෙදා හැරීම වගේ දේවල් මම හිතන්නේ විදුල් බලෙත් යම් අංශ දෙයි. ඒ දෙක හිතාගන්න බැරි තරම්, ඒ කියන්නේ මේවා රටේ ඒකාධිකාරයක් තියාගෙන ඉන්න වෘත්ති සමිති ඉතාම බලවත්, මිනිස්සුන්ට තදින් දැනෙනවා මේවා ස්ට්‍රයික් කරන්න දෙනවා මේ කියලා, ඒගොල්ලන් තර්ජන ගර්ජනත් කරා. නමුත් ඒ අයට ඊට විරුද්ධව
එය කර යමක් කරගන්න මේ ලොකු හැකියාවක් ලැබුණේ නැහැ. මම හිතන්නේ ඒකට ප්‍රධාන හේතුව තමයි ඒක ඒවට මහජන සහයෝගයක් තිබ්බේ නැහැ. මහජන සහයෝගය හිටියේ මේවා යම් විදිහකට ප්‍රතිසංවිධානය කරන්න ඕනේ කියලා. ඊළඟට අනිත් ආයතන සම්බන්ධයෙන්ුත් මේකේ ප්‍රධානම එකක්නේ අමෘතුංග මහත්තයා විශේෂයෙන්ම මේ ශ්‍රී ලංකන් ගුවන් සේවය. මොකද්ද මේ ශ්‍රී ලංකන් ගුවන් මේක මහා බරව කකුලක් වෙලානේ තියෙන්නේ. ඔකේ ගැත්ත. ගැත්ත නමුත් ඒකේ තියෙන ප්‍රශ්නේ ඒකේ තියෙන මේ බරපතල තත්ත්වය නිසාම ඒක ගන්න කෙනෙක් ඉදිරිපත් වෙන්නේ නැහැ. ගන්න කෙනෙක් නැති එක. ඒක අනිත් ගනුදෙනුවක් වශයෙන් උත් ලොකු ගනුදෙනුවක්. පොඩි ගනුදෙනුවක් නෙවෙයි. ඊළඟට ඒකේ විවිධ ආංශ පිළිබඳව හොයලා බලලා ඒවේ වටිනාකම් තක්සේරු කරලා ණය තියෙන ඒවා ගැන ගන්න පියවර ගැන කතා කරලා එහෙම ලොකු ක්‍රියාවලියකට යන්න ඕනේ. දැන් මේ අවුරුදු එකමාරක් දෙකක් තමයි ඔකට ගිහිල්ලා තියෙන්නේ. දැන් දැන් වෙනකොට මම හිතන්නේ මේ සම්බන්ධයෙන් ඔය ඒ ආයතනයේ මේ මිලදී ගන්න ආයතන කීපයක් ඉදිරිපත් වෙලා තියෙනවා කියලා තියෙනවා. ඒවා පිළිබඳ වැඩ කටයුතු කරගෙන යනවා කියන එක තමයි මගේ මේ මම ඔබතුමාගෙන් අහන්නේ. දැන් කිසියම් විදියකට රජයේ මුළුමනින්ම මේ රාජ්‍ය ව්‍යාපාර එහෙම නැත්නම් රාජ්‍ය ආයතන මේව පවත්ව ව්‍යාපාර කරගෙන යන එක මුළුමනින්ම ඉවත් වෙන්න ඕන කියන තැනකද ඔබතුමා ඉන්නේ? එහෙම නැත්නම් ක්‍රමෝපායික වශයෙන් වැඩගත් ආයතන ප්‍රමාණයක් රජය බාරේ තබා ගත යුතුද? එහෙම නැත්නම් රාජ්‍ය පංගුව යටති තබා ගත යුතු කියලාද හිතන්නේ? මොකද්ද ඔබතුමාගේ අදහස? ඔව් ඒක 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 ශේෂ්ත්‍රය අනුව වෙනස් වෙනවා. එකක් ඇවිල්ලා රජයේ ප්‍රධාන වශයෙන් තමන් කළ යුතු ප්‍රධාන කාර්යභාරයන් ටිකක් රටේ තියෙනවා. දැන් අපේ රටේ මේ අපේ රජය මේ කියන්නේ මේ ආණ්ඩුවක් ගන්න මේ ආණ්ඩුව සියල්ලම එකම ගත්තාම ඒ ප්‍රධාන කාර්යයන් හරියට කරන එකට අවධානයක් යොමු නොකර තමයි ඔය වාණිජ වැඩ කරන්න ගිහිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ මේ රටේ නීතිය සහ සාමය පිළිබඳ ප්‍රශ්න, අධිකරණය පිළිබඳ ප්‍රශ්න, හරි ඊළඟට වෙනත් සේවා සැපීම් පිළිබඳ ප්‍රශ්න විශාල ප්‍රමාණයක් තියෙනවා. මේ මේ විශේෂයෙන් දිය යුතු ඒවා නැති නිසා රටේ මේ අපරාධ වැඩි වෙලා තියෙනවා, දූෂණේ වැඩි වෙලා තියෙනවා, වෙනත් ප්‍රශ්න ගොඩක් තියෙනවා වෙලා තියෙනවා. ඒව කරන්නේ නැතුව තමයි මේ කජු විකුණන්නයි මාළු විකුණන්නයි එතකොට ඉස්පිරිතාල දැන් රජයේ ඉස්පිරිතාල තියෙනවානේ. ප්‍රයිවට් හොස්පිටල් ආණ්ඩු කරගෙන යන්න අවශ්‍ය නැහැනේ. මේ ඒව කොහොම කරගෙන යන්නේ? ඒ වගේ දේවල් අයින් කරන්න ඕනේ. ආර්ථික වශයෙන් ක්‍රියා තබා ගත යුතු මර්මස්ථාන කියලා හිතන ඒවා තියෙනවා නම් ඒවා රජයට තියාගන්න ඕනේ. දැන් මුලින් අදහසක් තිබ්බා බැංකු දෙක ප්‍රධාන රජයේ බැංකු තුන පෞද්ගලීකරණය කරන්න ඕනේ කියලා. නමුත් රජය දැන් තීරණය කරන් තියනවා කියලා මේ ප්‍රකාශ වුණා. රාජ්‍ය බැංකු දෙක තියාගන්නවා කියලා. මොකද මූල්‍ය ශේෂ්ත්‍රයේ පාලනය රජය තියාගන්න ඕනේ කියලා රජය ප්‍රතිපත්තිමය තීරණයක් කරන් තියෙනවා. ඒ වගේ යම් අවස්ථාවක් තියෙනවා. දැන් විදුලි බල ශේෂ්ත්‍රයේ විදුලි බල පද්ධතිය රජය යටතේ තියාගන්නවා කියලා තීරණයක් කරන් තියෙනවා. ජල විදුලි ප්‍රති ඒවා රජය යටතේ කොහොමද තියාගන්න වෙනවා? මොකද ඒවා අයිති නැහැ විදුලි බල මණ්ඩලයට. මේ ඒ විදිහට එහෙම අංශ තියෙනවා තබා ගන්න ඕනේ. මේ අනිත් සියලු දේ කියන්නේ පෞද්ගලික අංශයට වඩා හොඳින් කරන්න පුළුවන් සියලු දේවල් ඒගොල්ලන්ට පවරන්න ඕනේ කියලා මම හිතන්නේ. දැන් නිදහස් සෞඛ්‍ය සේවාව සහ දැන් රාජ්‍ය අධ්‍යාපනය රාජ්‍ය සෞඛ්‍ය සේවාව මේවා සම්බන්ධයෙන් මොකද ඔබතුමා හිතන්නේ? මේක මේ ආකාරයටම අපි ඉදිරියට පවත්වාගෙන යා යුතුද? එහෙම නැත්නම් මේකෙත් යම් කිසි වෙනසක් කළ යුතුව තිබෙනවා කියලාද කල්පනා කරන්නේ? ඔව් දැන් මේ රජයේ ඇති වෙලා පොබුගේ කාලේ ඇති කරගෙන ගිය වැඩපිළිවෙල තුළ ඔය අංශ දෙකම අද විශාල අසාර්ථක අංශ බවට පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඔය මහජනයාට ලැබෙන්න ඕන සේවය ලැබෙන්නේ නැහැ නේ. අධ්‍යාපනයේට ළමයි ස්කෝලෙට ගියාට ඉගෙන ගන්න ටියුෂන් පන්තිවල. හරි. එවෙන් තමයි විභාග පාස් කරන්නේ. ඒ තත්ත්වයට පත් වෙලා මේ ඒ කියන්නේ නිදහස් අධ්‍යාපනය ඒ ගැටලුවක් තියෙනවා. ඊළඟට සෞඛ්‍ය සේවයේ ඉන්ඩෝන ප්‍රමාණය වගේ තුන් ගුණයක් සේවකයෝ ඉන්නවා. එතනටත් ඉස්පිරිතාලයට ගියාම මිනිස්සුන්ට සේවය හරියාකාරව ලැබෙන්නේ නැහැ. ඒ වගේ
බරපතල ගැටලු මේවයි තියෙන මේවා ප්‍රතිසංවිධානය කරන්න ඕනේ මේවා රජය යටදී තියාගෙන ප්‍රතිසංවිධානය කිරීම අවශ්‍යයි මේ පෞද්ගලිකයන්සේ තියෙනවත් දියුණු කරන්න ඕනේ යම් රජයේ අංශයට තරංකාරයක ඇති වෙන විදිහට පෞද්ගලිකයන්සේට කරන්න පුළුවන් දේවල් දියුණු කරන්න ඕනේ නමුත් රජයේ අධ්‍යාපනය සහ සෞඛ්‍ය රජය යටදී තියාගෙන ඒවා කාර්යක්ෂම කිරීම සහ මහජනයාට ඊපයින් හරි සේවයක් සැපයීම ඒකට වියදම් කරන මුදල්වල ඒ සමාජයට සේවයක් ලැබෙන විදිහට ඒවා සංවිධානය කරන්න ඕනේ කියලා තමයි මම හිතන්නේ. මට අවසාන වශයෙන් ඔබතුමා කියන්න දැනට මේ කරගෙන යන ආර්ථික ප්‍රසංස්කරණ එහෙම නැත්නම් ව්‍යුහාත්මක වෙනස්කම් ආර්ථිකයේ විශේෂයෙන්ම ඇතිවෙමින් තිබෙන මූල්‍ය ශේෂය ඇතිවෙමින් තිබෙන මේ විනිවිදභාවය විවෘතභාවය එක කිසියම් විදියකට මේක යහපත් දිශාවකටද මේ ගමන් කරමින් තිබෙන්නේ එහෙම නැත්නම් මේක අපිට මේ කිසියම් විදියට මායාවක්ද මේ නිර්මාණය කරලා තියෙන්නේ මේ ආර්ථිකය යහපත් දිශාවට යනවා කියලා දැන් විවිධ ජාත්‍යන්තර සංවිධාන සහතික නිකුත් කරනවා ලෝක බැංකුව ඒ වගේම ආසියානු සංවර්ධන බැංකුව ජයිකායක කොයිකායක විවිධ ආයතන වලින් ලංකාවේ ආර්ථිකය හොඳ පැත්තට යනවා කියලා නමුත් මේ ඒකේ ප්‍රතිලාභ තවම මේ පල්ලෙහාට කාන්දු වෙන බවක් පේන්නේ නැහැ ජනතාවට. ඉතින් ඒක නිසා තමයි ජනතාවගේ පැත්තෙන් කිසියම් විදිය කෝපයකින් ඉන්නේ. මේ මේ ආර්ථිකෙන් අපි විශාල වශයෙන් බැටකමින් තියෙනවා කියලා. ඉතින් ඔවුන්ට ඒ වෙනුවෙන් බිල් එකක් පෙන්නනවා IMF එකේ කොන්දේසි නිසා තමයි අපි මේ පීඩාවටපත් වෙලා ඉන්නේ කියලා. ඉතින් මම ඔබතුමාගෙන් අහන්නේ ඇත්තටම ආර්ථිකය හරි දිශාවටද මේ ගමන් කරමින් තියෙන්නේ මම හිතන්නේ ආර්ථිකය හරි දිශාවට තමයි ගමන් කරමින් තියෙන්නේ කියලා. මොකද IEM සංවිධානය කියන එක එක්ක සම්බන්ධ වීමම ඒ එතන ඉන්නේ නිකන් මේ දේශපාලකයෝ නෙවෙයි මේ තාම වගකිය යුතු මේ නිලධාරීන් පිරිසක් විශේෂඥයින් පිරිසක් එතන ඉන්නේ ඒ අයගේ සම්බන්ධයෙන්. ඊළඟට තමයි නිසන් තමයි මේ පෞගේ කාලේ මේ රටේ ආණ්ඩු ක්‍රමයේත් විශාල වෙනස්කම් සිද්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ 1922ට කලින් තිබ්බා වගේ ආණ්ඩුව අපි අපේ ආණ්ඩුව අපිට ඕන දෙයක් කරනවා කියන තත්ත්වෙන් නෙවෙයි අද යන්නේ. අද රනිල් වික්‍රමසිංහ කියන්නේ එක මන්ත්‍රීවරයෙක් ඉන්න මේ ජනාධිපති කෙනෙක්. ඉතින් එයාට විවිධ පක්ෂවල සහය ලබා ගන්න තියෙනවා කියලා. ඒ වගේම විපක්ෂයටත් විශාල කාර්යභාරයක් මේ පවරලා දෙනවා. ඒගොල්ලන් විපක්ෂයේ අනන්‍යතාවය තබා ගනිමින් ඉටු කළ හැකි විදිහට රාජ්‍ය මුදල් කාර්ක සභාවේ සභාපති විදිහට හර්ෂද සිල්වා මහත්මයායි. ඒ වගේම ක්‍රමසද විධිකාර සභාවේ විදිහට මේ අපේ ජම්පි කරනවා කැමතුමයි. ඒ වගේ ඒ අනිතක ඒ කමිටුවල තවත් සමාජයෝ සහභාගී වෙලා ඒ අය නොයෙකුත් තමන්ගේ අදහස් ගෙනල්ලා හැපිලා රජයේ සමහර දේවල් වෙනස් කරමින් ඒ යන ගමනක් තියෙනවා. දැන් පෞගේ කාලේ ගත්තොත් ආණ්ඩුව ඉදිරිපත් කරපු 50 ගණනාවක් සංශෝධනය කළා පාර්ලිමේන්තුව තුල. විපක්ෂයේ මේ මැදිහත් වීම. ඒ වගේ මම හිතන්නේ ලොකුම සහතිකය තමයි අද මේ දේශපාලනයේ ටිකක් සහභාගීත්වයේ ඇති වෙන වෙනස්කම් ඇති වෙලා තියෙනවා. විපක්ෂය කියලා කිව්වට ඒගොල්ලන් අයින් කරලා නැහැ. මගේ අදහස නම් අපේ මේ දේශපාලන සමාජයේ ඉන්නේ මේ පක්ෂ සියල්ල මේ යම්කිසි පොදු අදහස් වලට එන්න ඕනේ ආර්ථික සම්බන්ධයෙන්. ඒ එක අතර ඒගොල්ල තමන්ගේ මේ විසඳුම් තියෙන්න පුළුවන්. නමුත් පොදු වැඩපිළිවෙලකට එන්න ඕනේ මේ ආර්ථික ඉදිරි ගමන සම්බන්ධයෙන් කියන එක තමයි මම කියන්නේ. එහෙම වුණොත් මේ ගමන සාර්ථකව ඉදිරියට යන්න පුළුවන්. හොඳයි. අද සංකතන කතාබහ සමග එකතු වී සීජේ අමරතුංග මහතා ජේෂ්ඨ පුවත්පත් කලාවේදියෙක් මාධ්‍යවේදියෙක් ඒ වගේම සමාජ දේශපාලන ක්‍රියාකාරිකෙක් විකල්පයක් නැත මේ පොත් පිංචා ඇත්ත වශයෙන්ම වර්තමානයේ අපේ රට මුහුණ දීලා තියෙන මේ ආර්ථික අර්බුදේ
දිග පළල පරිමාව පිළිබඳව ඉතාම සරලව කරුණු කාරණා පැහැදිලි කරලා තියෙනවා ඕනම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් ආකාරයට මම හිතනවා මේ පොත් පිංච සෑම කෙනෙක්ම කිය යුතු පොත් පිංචක් මේක දැන් ජනගත කරලා තියෙනවා I have we have a dream කියන සංවිධානයේ මම හිතන්නේ අපි කොහාටද අපේ රට යා යුත්තේ අපේ ආර්ථිකය මොන විදියටද ගොඩනැගිය යුත්තේ කියන එක පිළිබඳවත් යම් අදහස් වලියක් මේ තුල ඉදිරිපත් වෙලා තියෙනවා ඉතින් අපි විශේෂයෙන්ම මෙවැනි අවධියක මෙවැනි අර්බුදකාරී සමයක මේ අර්බුදයෙන් රට ගොඩ ගැනීම සඳහා ගත යුතු මඟ කුමක්ද කියන එක පිළිබඳව යම් කිසි ආකාරයකට ජනතාව දැනුවත් කරන මෙවැනි කෘති සම්පාදනය කරන ලේඛකයින් සමාජ ක්‍රියාකාරිකයින් දේශපාලන ක්‍රියාකාරිකයින් සංකතන වැඩසටහන් තුළට ගෙනල්ලා අපි ඔවුන් සමග අදහස් හුවමාරු කරගන්නවා. අද අපත් සමග මේ සංකතන කතා බහට එක්වීම සම්බන්ධයෙන් සීජේ අමරතුංග මහතාට ස්තුතිවන්ත වෙමින් අපි මේ සංකතන කතා බහ මෙතකින් නිමා කරනවා. අයිබෝන්. අයිබෝන්. බොහොම ස්තුතියි.